සංගීත ශාස්ත්‍රයට එනවයි කියන අදහස කින්නකෙනෙ නෙවෙයි මම කොහොමනත් ඉගෙනගෙන ඉතනින් හරි වුණාද කරන්න පුළුවන් කියලා හිතන එක්කනේ යන ගමනත් එක්ක සංගීත ගමනත් එක්ක දැන් අර කයි පාවෙලා හැම වෙපද බරවෙයි දන්නේ පොඩි සිත් ඇවුල නැද්ද මේ මගේ වයස අනිත් අය තාත්තගේ ස්ටේජ් එකේ සින්දු කියනවා එච්චර තාත්තා වෙලා මට දුන්නේ නැහැනේ චාන්ස් එකක් ලිස්ට් එකෙන් එන්න බෑ ඡන්දෙන් එන්න ඕන එයා මගේ දුව වුණත් මගේ ප්‍රතිපත්ති මම වෙනස් කරන්නේ නැහැ හැමෝටම හා කියන මනුස්සයර සාර්ථක වෙන්න බෑ සින්දු හැදුනේ දේ ගැන පොඩක් කතා කරමු මට වොයිස් එකේ මාර යුනික් ගතියක් තියෙනවා ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද කැමරා LG එකෙන් නංගි කැමරා LG එකෙන් සුදුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට cameralg.com ඉතින් ඔන්න මේ හරි ලස්සන වැඩකට ඒ වගේම වෙනස් විදිහ වැඩකට තමයි අවිල්ල ඉන්නේ තමයි අපි රටම අතරගෙන රටම දන්න ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායකයා නායකතුමන් ප්‍රශාන් ප්‍රනාන්දු අයියාගේ දුවගේ අලුත් ලස්සන වැඩක් ආයුබෝවන් කොහොමද හරි ඉතින් මේ ආයුබෝවන් මේ පෞද්ගලික තරහකුත් තියෙනවා මට හරි ඒක පතා චුට්ටිය කතා කරමු ඊට මත්තෙන් මේ වැඩේ මොකක්ද කියලා කියමුයි ඇත්තට මේක මගේ දුවගේ පළවෙනි සින්දුව එයා ටිකක් සංගීතයට දක්ෂයි එයා වෙස් ටිකක් නේද අපි දැක්කම ඒක ගොඩක් මේ කියන්නේ කවස්සේම සෑහෙන දුර තිබ්බ මේ මම කියන්නේ නැහැ ඒ කාරණාව සතුටින් එමු එයා වෙස්ටර්න් ඊස්ටර්න් මියුසික් දෙකම හොඳට හැදෑරුවා අදාලා දැන් ඇය වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙන්න යන්නේ ඊට ඉස්සෙල්ලා මම හිතුවා දැන් ඇයගේ දක්ෂතාවයක් තියෙනවනේ ඒක නිසා මගේ යාළු මිත්‍රයෝ වටපිටාව හැමෝම කිව්වා පුළුවන් නම් දුවගේ මේ සින්දුවක් දෙකක් එළියට දාන්න කියලා. ඉතින් මම කල්පනා කරා මේක කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මට චමත් හම්බුණා. චමත් සංගීත හම්බෙලා අපි කතා කරලා ඒක ප්‍රතිඵලයක් කියලා. ඔව් ඔව්. ඒ කියන්නේ ජාත්‍යන්තරයට වැඩක් කරන්න පුළුවන් හොඳ දක්ෂ තරුණේ. ඉතින් ඔහු හම්බුණා මම අහපුවම ඔහු කිව්වේ ඔයන්නේ අපි මේ වගේ වැඩක් කරමු කියලා. කොහොමරි ඒක ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ගීතය බිහි වෙන්නේ. ඉතින් අද ඒකේ වීඩියෝ එක අපේ යාළු මිත්‍ර ඔක්කොම ඉන්නවා. හරි. දැන් මේ මට තියෙන පෞද්ගලික තරහ තමයි තරහ කියන්නේ එහෙම නෙමෙයි. අයිතන ඔබ යදාද දැන් ප්‍රශාන්ත් ප්‍රනාන්දු කියනකොට මේ ලංකාවේ සංගීත කණ්ඩායම් සංස්ථාවේ සංගීතේ කරන්න බැරි දෙයක් නැහැ. ඔබට තියෙන කැපැසිටියත් එක්ක. ඒක විශ්වාස කරන්න පුළුවන්. ඒකට අපි ඒක දන්නවා. ඇයි තමන්ගේ දුව ස්ටේජ් එක නක් ගන්න නැත්තේ? තමයි අවස්ථාව දෙන්නේ නැත්තේ? ඇයි අසාධාරණකම කරන්නේ? ඇත්තටම කොනාර එක කියන්න ඕනේ මෙහෙමයි. මගේ දුව වුණත් මේ ක්ෂේත්‍රයට එනවා නම් එයා හරි විදියට එන්න ඕනේ. ඉතින් හරි විදියට ඉතින් ඇයට හැකියාව තියෙන අපි ඒක දන්නවා. එතකොට අපි දැක කවස් දුවලා තිබ්බා. එතකොට ඇගේ එතකොට ඉල්ලනවා. ඉතින් ඔබට පුළුවන් මේ මොකද මේක බ්ලාස්ට් එක. ඔව් මේ එක වේදිකාවක ගෙන්නන තමන්ගේ දුව. ඔයා හිතන දේ හරි. ඔයා හිතන දේ හරි. මට ලංකාවේ තියෙන ප්‍රසංග කරන සංවිධායකවරු සියලුම දෙනා මට මගේ ෂෝස් කතා කරද්දි කියන දේක් තමයි දුවවත් දෙන්නකෝ අපේ ෂෝ එකට කියලා. දැන් මම කියන්නේ නෑ. ලිස්ට් එකෙන් එන්න බෑ. ඡන්දෙන් එන්න ඕන. ඒ කියන්නේ ඇයට දක්ෂතාවයක් තියෙනවා කියලා අපි දන්නවා. මම කිව්වෙත් ඔයා පුතේ ඔයා සින්දුවක් දෙකක් කරන්න කරලා ඔයාට මිනිස්සු රසිකයෝ ජනතාව ඔයාට අවසර දුන්නොත් ඇවිල්ලා වේදිකාවේ සින්දු කියන්න අන්න එදාට මම ඔයාට චාන්ස් එකක් දෙන්න. නමුත් එයා මගේ දුව වුණත් මගේ ප්‍රතිපත්ති මම වෙනස් කරන්නේ නැහැ. මොකද මගේ වේදිකාවේ සින්දු කියන්න ඕනේ. පොඩි දරඳඩු පොඩි ගතියක් එක නැද්ද? තියෙනවා. ඒක උඩ තමයි මම මේ අවුරුදු 30ක් සාර්ථක වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි අර හරි නිහතමානි හෙන්න හොඳයි මෙහා මාරයි කියනක අහගන්න නම් මට ඔය ඔක්කොටම හා කියගෙන ඉන්න පුළුවන්. එතකොට මං හිතන්නේ හැමෝටම හා කියන මනුස්සයර සාර්ථක වෙන්න බෑ. සමහර අවස්ථාවලදී හිතක් දෙකක් රිද්දන්න වෙනවා මේ වැඩක් සාර්ථකව කරන්න. ඉතින් මම ඒ හිත රිදීම දුව තේරුම් ගන්නවා ඇයිද? ඇයිද තේරුම් ගන්න පුළුවන්ද? මොකද මම තාත්තනේ එයා පොඩි කාලේ ඉඳන් ඉන්නේ මාත් එක්කනේ. ඒතකොට එයා දන්නවා මගේ විදිහ. අපේ ගෙදර විදිහ එයා දන්නවා. එයාගෙන් ඇහුවොත් එයා ඕක කියයි. ඒ කියන්නේ මගේ තාත්තා මාව නිකන් ගිහිල්ලා ආ ඔයා අපේ ස්ටේජ් එක තියෙනවා අපිට ෂෝ එක තියෙනවා. ඔයා හෙනම් සින්දු කියන්නකෝ කියලා අපේ තාත්තා කියන්නේ නැහැ කියලා එයා දන්නවා. මොකද මම දැන් මම අනිත් අයගෙන් මට අසාධාරණයක් වෙනවට කැමති නැති කෙනෙක්. ඒ වගේම මගෙනුත් අනිත් අයට අසාධාරණයක් මගේ ගෙදරනුත් අනිත් අයට අසාධාරණයක් වෙන්න බෑ කොනාර. ඒක මම විශ්වාස කරනවා. ඒකයි මම කිව්වේ මගේ පුතා වුණත් මගේ දුව වුණත් සින්දු කියන්න එනවා නම් හරි විදිහට එනවා. ඒකයි මම කිව්වේ අර ලිස්ට් එකෙන් බෑ ඡන්දෙන් එන්න ඕනේ. එතකොට අපිත් එක්ක ඉන්නවා අද වැඩේ ලස්සන වෙන සින්දුවේ අයිතිකාරිනිය. අයිබෝවන්. අයිබෝවන්. සිඩ්නි රොමාෂා ෆනා. සිඩ්නි රොමාෂා ෆනා. හරි ලස්සන නමක් තියෙන්නේ. දැන් කියන්නකෝ මේ ලස්සන වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ? ඔයාට අවබෝධසද්ද තාත්තා මට වැඩක් කරන්න ඕන කියලා කොහොමද මේක වෙන්නේ? ඔය ඒ කියන්නේ එකටම මම කොහොමනත් මම මේ සංගීත ශාස්ත්‍රයට එනවයි කියන අදහසකින් කෙනෙක් නෙවෙයි මම කොහොමනත් ඉගෙනගෙන ඉතනින් හරි වුණාද කරන්න පුළුවන් කියලා හිතන එක්කනේ ඉතින් ඒක තාත්තා බල කරන්නේ නැද්ද මේවා මම දැන් ලංකාවේ මේ ඉහළම ඉන්නවා ඔයත් සංගීත කරන්න ඕනේ නෑ නෑ එහෙම නෑ ඉතියා කියන්නේ ඔයා කැමති මේකට නම් ආ ඔකේ ඔයා මේක කරන්න කියන හරි දේ කරන්න කියන එක තමයි හැම වෙලාවෙම කියන්නේ ඉතින් මම තෝරගත්තා හයර් ස්ටඩීස් කරනවා කියලා ඉතින් එයා ඔකේ වුණා ඒකට හයර් ස්ටඩීස් කරලා ඊට පස්සේ මම කිව්වා මට මගේම කියලා සින්දුවක් වගේ එහෙම කරන්න අදහසක් තියෙනවා හරි ඒකටත් ඔකේ
ඉතින් හය ස්ටඩිස් ටික කරගෙන යනවා සමහර දැන් මේ යන ගමනත් එක්ක සංගීත ගමනත් එක්ක දැන් අර කයි පා වෙලා මේ පැත්ත බර වෙයිද නැහැ නෑ නේ එහෙම කොහොමහරි එහෙම එපා නොවේ තියාගෙන තමයි හිතන් ඉන්නේ දෙකම බැලන්ස් එක යන්න පුළුවන් නම් එහෙම එම නැත්තම් කොහොමරත් ෆස්ට් ප්‍රයොරිටි එක දෙනවා এডুকেෂන් වලට මොකද මේක කවදවත් වටින දෙන්නේ ඒ හින්දා එතකොට එයා කොහොමද කියන්නේ හරි දේ කරන්න හොඳ දේ කරන්න මට හරි කියලා හිතනවා නෝ ආයේ දේ කරන්න. ඉතින් මම මට හරි කියලා දේ හිතන දේ කරලා මට තාම වැරදිලා නැහැ දේ යන්නේ. ඉතින් මේ ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු නම හින්දා. ඔව් අයියේ මේ මගේ පළවෙනි සිංදුව ලං වී. ඉතින් සංගීත අධ්‍යක්ෂණය මෙලඩි එම්මේම සමත් සහිතයි. ඒක ඉතින් මමත් එක්සයිටඩ් මේකට. එයාත් එක්සයිටඩ් ඔක්කොම එක්සයිටඩ්. මගේ පළවෙනි සිංදුව දැන් අද රූගත කිරීම අතරතුර තමයි මේ අපි මේ රසලන් සිත් දෙන්නේ. මගේ වැඩේ තවත් රසවත් කරන්න අපි කයිස ඉන්නව වැඩේට. ඉන්නවා කයිස අයත් ඉන්නවා. එයා මේකට දායකත්වය ලබා දෙනවා මගේ පළවෙනි සිංදුවට. බලන්න. එතකොට මේ සිංදුවේ කතා කළ යුතුම තව චරිතය තමයි කයිස මොකද හේතුව කේසර සිංහයා රැප් කලාවේ. මොකද වැඩේ ගැන හිතන්නේ? වැඩේට අත්‍තරම මම ආසයි වැඩේට. ප්‍රශාන්නයා මට කතා කරලා කිව්වා මේ වැඩක් කරනවා කියලා. ඊට පස්සේ මගේ යාළුවා චමත් තමයි මියුසික් කරනවා කිව්වේ. අනිවාර්යයෙන්ම අවුරුද්දේ සින්දු දෙක තුනක් කරනවා චමා එක්ක. මේ අවුරුද්දේ කරන පළවෙනි සින්දුව මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේ කරන සතුරුයි මේ වගේ දෙයකට. ලස්සන වැඩක් කරනවා කියලා. ලස්සන වැඩක් කරන ඉඳන් අනිවාර්යයෙන්ම දන්නවනේ ඉතින් ලස්සනම කට්ටිය කත ගහලා ඉන්නේ චමා සංගීත් දුලාන් ඊට පස්සේ ඉෂෝ බෝයි කයිස් ඉන්නවා වැඩේ. ආසංකන නඩකි ඊතොන්න මේ වැඩේ ලස්සන කරන සහ ලස්සන වෙන තැන තමයි මේ ඉන්නේ ඉතින් කතා කරන්න ඕනෙම දෙන්න චමත්තයි චරුකයි දෙන්නම ඉන්නවා චරුකයි මේ වැඩේ පටන් ගමු නේද චමත්තයි මොකද්ද වැඩේ කොහොමද වෙන්නේ මේක වැඩේ ආතල් අද තමයි ෂූට් එක චරුකයි තමයි කරන්නේ මම හිතන්නේ මෙයාත් එක්ක තමයි වැඩිපුර කතා කරන්න ඕනේ සින්දු හැදුන විදිය ගැන පොඩ්ඩක් කතා කරමු සින්දු හැදුන විදිය ලිරික්ස් කරේ දුලාන් ඉතින් මම හිතන පොඩි වෙනසක් වෙයි කියලා වැඩේ ලස්සනයි වීඩියෝ මටත් මේක අලුත් විදිය වෙනස් විදිය වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් මට වොයිස් එකේ මාර යුනික් ගතියක් තියෙනවා ඒ කියන්නේ වොයිස් එක මාර ආතල් ඒකත් එක්ක බලු හරි මේ ටික වැඩකට ගොන්න දැන් ලංකාව අමතක වෙලාද දන්නේ නැහැ මෙයාට එහෙමද නෑ මම ඇත්තට මේ ගිය අවුරුද්දයක් විතර මට ඉන්න හම්බුනේ ලංකාවේ ඉන්දියාවල ඒ වැඩ ටිකත් එක්ක දැන් දිගටම ලංකාවේ මේ වැඩේ තවත් ලස්සන වෙනවා කයිසගේ ඒ අනිවාර්යයෙන් චාරුකයි අමුතු වැඩක් අමුතු වැඩ මොකක්ද මේක ඇයිඩියා කොහොමද යන්නේ මෙහෙමයි මේක ඇත්තටම අපි අපේ සිටින නංගිව තමයි يعني ඉන්ට්‍රොඩියුස් කරන පළවෙනි වීඩියෝ එක නේදෝ yes ඒක කියන්නේ මොකද රොෂන් අය අපේ පියාදර කරන අපේ දවන්තේ දවන්තයා ඉතින් ඉතින් ඒ හින්දාම අපිට ඕනන අයගේ දුවගේ වැඩේ වෙනස් වෙන කරන්න ඕන හින්දා ඉතින් ඒ හින්දා අපි පොඩි අමුතු වැඩක් කරන්න නැත් ඉතින් බලමු වීඩියෝ එක රිලීස් වුණානේ හරි මේ අමුතු වැඩේ කවද්ද කොහොමද අපේ ආදර ප්‍රේක්ෂකයන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේක අප්ලෝඩ් වෙන්නේ සිඩ්මිකි channel එකේ මං හිතන්නේ අපිට channel එකේ පළවෙනි වීඩියෝ එකත් මේකනේ ඔව් first official video එකක් විදිහට එන්නේ මේක මං හිතන්නේ අපිට සතියකින් විතර බලන්න පුළුවන් අපි ඔන්න දැන් සිඩ්මි channel එකේ ගොඩක් දෙනාට හොයාගන්න අමාරු වෙයි ඉතින් මොකද පළවෙනි වීඩියෝ එක නිසා වීඩියෝ එක දුවන් පටන් ගත්තා අපි සිඩ්මි channel එක අනිවාර්යෙන්ම කතා බහ වෙනවානේ ඉතින් ආරම්භයක් විදිහට අපි මේ වීඩියෝ එකේ description එකේ සහ comment එකේ අපි ඒ අවස්ථාව ලබා දෙමුනේ අනිවාර්යයෙන් ඉතින් ඔන්න මේක බලන්න ඕන සින්දුව මොකද දවන්තය ගොඩක් එකතු වෙලා කරන ලස්සන වැඩක් ඉඳා ජය වේවා